සුරම්‍යා පාරට දුවගෙන ආවේ කලබලෙණි. පාරේ වෙන මේ කිසාවක් මොරගඩ නිවසේ උන් කිසෙක් දැනුන්නේ නැත. සුරම්‍යා වර්ෂාව දැක්කේ නැත. හේතුවගෙන ආවේ මංජුලා වෙතේ. ඇහිමෙනික වර්ෂා හිස්සසුවේ වෙටේ. සුරම්‍යාගේ ත්වෂාගේ දෙනෙත් හමුවේ එකටම මෙනි. වර්ෂා උන්නේ ගලෙන් නෙළු රත් වූ පිළිමයක් ලෙසනි. වර්ෂාව දකින්න සුරම්‍යාගේ බඩපපුව ඇවිලෙනට වේ. ඇය වේවුලන්නට ගත්තේ අසාමාන්‍ය ලෙසනි. එදා කෙස්වල්ලෙන් ඇද ඇයව මේ ගෙදරින් එළියට දමද්දී ඇය කිව්ව හැමවදරම්ම සුරම්‍යාට හොඳට මතකයි. සුරම්‍යාගේ බඩපපුව රත් වූයේ අද වර්ෂාගේ ඇවිලෙන දැස් දැකීමෙන් පමණක් නොවේ. එදා ඇය කෑගසා කිව් දේවල් සිහිවීමෙනි. මංජු, සුරම්‍යා ඇවිලිමින් කතා කළාය. යන්න ඇතුළට. ඇය කියද්දී වර්ෂා දැත් බැඳගෙන බලා උන්නාය. මංජුලාගේ වර්ෂා දෙස තවත්තරක් දැවෙන ලෙස බලාය. ඔබ එහෙනම් ආවා බැල්ලි නේද? සුරම්‍යාසේ සිහින් හඬින් නමුදු වේවුලන කටහඬිනි. නැන්දි මං කටවහපම් බැල්ලි. ඔබ මට නෑදෑකම් කියන්න එනවද? මගේ දරුවාගේ ජීවිතේ කාලා ඇයි විනාශ වී නැත? මේ ඉන්නේ එදා තමාව ගෙදරින් ලේනතුරු ගස පන්නදමු නැන්දාමයි. මම මොකටද අද ආවේ? විමුක්ති අයියෝ බල්ලා යන්න. වහපන් කට. සුරම්‍යා ගත වේගින් වර්ෂාගේ මුහුණ පුරා පතිත වේ. වර්ෂා මදකුද වෙනස් වූයේ නැත. එහෙත් ප්‍රියංගදා පපුවට අතක් තබා ගත්තායි. කිල්ලට ගහන්න එපා. එයා ඉන්නේ මෙහෙම. ප්‍රියංගදා කියනට හදද්දී සුරම්‍යා ඇයව නැවැත්තුවායි. ඔබට අමුතෙන් කියන්න ඕන නෑ නේද? විමුතියට මංචිලාව බඳිනවා කියලා. ආ බැල්ලි, උඹ නිකන් උන්නේ මගේ කොල්ලා උඹේ රෙද්ද ගලවන්න ආයේ ඒ කියලාද? ආ පැට්ට බැල්ලි. ප්‍රියංගදාද මේ කතා ඉවසාගනු බැරෝ බිම්බලා ගත්තායි. ඇයි මෙහෙම කියන්නේ? ඇගේ මුණුබුරේ කුසත බාගෙන ඉන්නා කිල්ලට. මොහොතකට කලින් ගැහුවේ ඒ බඩදුරු ගෑනිටේ. රෙද්දක් ගලවලා මිනිහේ කල්ලා ගන්න බෑ නැන්දේ. ඇයි දන්නවද? තව ගෑණියෙක් රෙද්ද ගලවපු ගමන් ඒ මිනිහා ඒ ගෑණි ළඟට යනවා. වා, මේ ගෑණිවද අයියට දෙන්න යන්නේ? මේ සුරම්‍යා අතමිට මුලවාගෙන වාෂා ළඟටම ආවායි. නැන්දේ, හෙට මගුලක් කන්න යන ගෙදරක දොරකඩ මෙහෙම දේවල් කරන්න එපා. මං ආයේ මගුල් කඩන්න නෙමෙයි. තෝ එහෙනම් තොගේ. සුරම්‍යා කියන්න ගිය දේ ගිලගත්තේ ඇය වේවුලන් රානිසයි. නැන්ද අයියාගෙන දන්නේ නැහැ. එයා මෙයාව බඳින්නේ නැහැ. ඉවරනම් සුරම්‍යා වේරුලෙ සිනාසුනායි. ඔබ වගේ පට්ට හිඟන බැල්ලියට මගේ දරුවන්ගේ කසාද නවත්තන්න බෑ යකෝ. ඵලයන් මෙතනින්. මේ හොඳ වෙලාවේ ඔබ මගෙන් මැරුම් ගන්නපා. ඵලයන් බැල්ලි. යන්නම් නැන්දි. වා, එක දෙයක් හොඳට මතක තියාගන්න. අද මං දවසම හිටියේ මියවට. ඒත් එක ෆෝන් කෝල් එකක් මං අයියට ගත්තේ නෑ. බොක්ෂප් එක ළඟට වෙලා යාතියා බලා උන්නා. ඒත් ඇතුළට ආවේ නෑ. මේ කඳුළු පෙන්නලා ආදරය කරන මිනිහව නවත්ත ගන්න මට ඕන නෑ. වා, හිතුවද මං ආයේ මේ ගෙදරට එන්න කියලා? අනේ නෑ, බලල යන්න. වාෂාගේ දැස් දෙකලවරින් නුනවත්තා කඳුළු ගලන්නට විය. එයා දුක් විඳි. පව්. අඩුම ගාන එයාට ඉන්න දෙන්න තිබ්බා. මගේ දරුවන්ට මං දුකින් දෙන්න දුන්නේ නෑ. දුකින් දුත් ඒක මං බලා ගන්නම්. ඔබ උඹ ගැන බලාගනේ. අම්මා අප්පා නැති එකේ මිනිහෙක්ව අල්ලගෙන බැඳපන්. වර්ෂා කඳුළු ඔහේ ගලන්නට ඉඩ දුන්නාය. ඔයාට නැන්දි අද මං ඉන්න තත්ති කියන්න බෑ. මං යන්නම්. වර්ෂා යන්නට හැරුණේ එහෙම කියාගනේ. සුරම්‍යා ගල්පිලිමේ ඇස්සේ බලා උන්නාය. ඒ මොහොතේ අන්ලා ගේට්ටු ඇරගෙන පාරට දිවා ආවායි. ඒ පාරේ කුමක් හෝ වෙන බව දැනීය. දෙයියනේ කෙල්ල. අන්ලාට සිහිලවාගන්නට පවා බැරි වේ. ත්‍රිවිලයට ගොඩ වූයේ වාෂාම්බව අන්ලාට සහතිකේ. අනේ දෙයියනේ, එහෙනම් කෙල්ලත් හොයාගෙන ආවා මේ වෙලාවේ? අන්ලා වෙවුලන්නට විය. මිහිඳුට දසුන ඇගේ අතුලාන්තෙම දවාලිය. කෝපාවිෂ්ටව කිනිගත් මොහනින් යුතු නිවස දෙසට එන සුරම්‍යා දෙස අන්ලා බලවුනේ පුදුමෙනි. මොකද්ද මෙතන උනේ? අනේක තප්පරයකට කෙල්ලෙක් කතා කරන්න තිබ්බනා. අන්ලාගේ දැස් තෙමීගෙන ගියේ.
මෙච්චර කාලයක් හැංගියුන් කෙල්ල අද හවසම ආවේයි. ඇයි එන්නට ඇත්තේ කවර අරමුණකටද? අන්නාට කිසිවක් සිතා ගන්නට නැහැ කිවිය. සුරම්යා ගේට්ටු අසල උන් අල්ලා දැස බැලුවේ අරා කේන්තියත් එක්ක මේ. ලොකු නෝනා ඒ වර්ෂණන්ගේ අහුවේ හිඟෙන බැලි තමා. ඇයි උඹට ඒකියෝ දැක්කම කසනවද? අන්නා මේවා උඹ පොඩි පුතාගේ කණේ තිබ්බොත් අද රෑම මං උඹවයි මිනිහවයි මේ ගෙදරින් යවනවා. මගේ දරුවගේ අනාගතේ කාපු බැල්ලි. ආව බල්ල යන්න. අන්නා සියල්ල වටහා ගත්තාය. ඇයට දුක මේ කිසිවක් ගැන නොවේ. කෙල්ලගේ අත මොහොතකටවත් අල්ලා කොහොමද නංගී කියාවත් ඔසන්නට බැරියෝ එකටේ. වහපන් ඔය ගේට්ටුව. මං දැන්මම ගෙදරට සිකියුරිටි දානවා. අන්නා මහපොළොට සිනාසුනායි. කෙවල් වලට සිකියුරිටි දායි. ඒ තාදරේ කරපු හිතවලට කොහොම සිකියුරිටි දාන්නද? අනේ මොනවා හිතාගෙන බලලා යන්න ආවද දන්නේ නැහැ. අන්නෝන්නේ දෙගිඩියානි. මේ තුබදී කාට හෝ කියන තුරු හිතට නිවනක් නැත. මොරගොඩ නිවසට වාහන දෙක තුන ඉන්නට විය. ඒ මංගල්‍යයේ විවිධ වැඩ වෙනුවෙනි. ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි සේවකයෝ 10ක් 12ක් මිදුලේ විවිධ වැඩවල් නිරත වී උන්නෝය. දිගටම අල්ලාගේ බඩපපුව දාගෙන ගියේ. ඇහි බඩත් උස්සවාගෙන මොරකොඩ නිවසේ මිදුලේ ඇවිදගෙන ආවේ අතරමං වූ ලෙසනේ. කාටෝ කෙල්ලා බව කියනතුරු හදවතට නිවනක් නැත. ඒතද කතා කරන්නට පව ඉඩක් නැත. නිවස සැනගින් පිරිය ඇත. මංජල උන්නේ තරමක චකිතියගෙනි. ඇයි පාරේ සිට ඇවිදගෙනම නිවසරා හේතු අන්නා තේරුම් ගත්තේ දැන්නේ. කෙල්ල ඉන්නවා දකින්න නැත්තේ ගෑණි. අන්නා හරියට මුදේ අනුමාන කළාය. සුරම්යා මංජලාවත් අතින් ඇදගෙනම කාමරට යනවා අන්නා දැක්කාය. ඇයි කාමරේ යහපැත්තේ ජනේලිය අද්දරට ගියේ කාට නොපෙනෙන්නේ? ඒ ගෑණි කිව්ව ඒවා ඇහුවම විමුක්තියව මැරි කරන්නත් මට එපා වුණා. ෂි. මංජලා හොඳට රඟපානවා ඇයි අන්නාට සිතුනි. ගෑණි හදන්නේ මේකෙනු නැන්දම්මර ඩිමාන්ඩ් එක දාන්න. අන්නා යටිතලු සපාගෙන සිතුවාය. වාට පිස්සුද මැනික? ගෑණික් වුණාම ඔය වගේ දේවල් වලට කලබල වෙනවද? වාට පිස්සුද? ඕකෝය හිඟෙන පරාටි මවාගත් දෙයක්. පොඩි පුතා එයාට අනුකම්පා කළේ අර නැන්දගේ දුව නිසා. සුරම්යා කතා කරන්නේ ලේලිව අතගාමින් බව අන්නා දනි. ඒත් ඒකි කතා කරන්නේ විමුත්‍ය අයියා ඒකේ ඔ බැඳල ළමයිනුත් ඉන්න ගානටනේ. මංජුලා අනන්නේ බොරුවට බව අන්නා දනි. මේ වෙලාවේ ඕකට හිත නරක් කරගන්න එපා. මං ඒව බලා ගන්නම්. ඔයාලා බැඳලා ටික දවසක් කොහේ හරි හනුමුන් යන්නකෝ. ඒත් ඇන්ටි මට පුළුවන් මේ කොහෙවත් නැති හිඟන ගෑණියෙක් එක්ක. මං කිව්වානේ ඒ පැත්ත මං බලා ගන්නම් කියලා. මම හිඟන උන් එහෙමයි. අනේ මන්දා මෙහෙම මැරි කරලා අන්තිමට. අන්නා සිතී මේ ගෑණිගේ කපටිකම ගැන. මේ තරම් දනස්කන්ධයක් උරුම විමුක්ති පස්සේ ඇය වැටි ඉන්නේ අල්ප මාත්‍රව ආදරය කරන ඕනා බව අන්නා දනි. පට්ටන්ද බැල්ලි හදන්නේ ඒකගේ ඔක්කොම. මේකෙන් හොද ගන්න. හරි දැන් ඔක්කොම හරි. මේ වෙච්ච දේ අමතක කරලා දාන්න. දැන් ඔක්කොම ලෑස්තිද? මම ඔයාව බලා ගන්නවා. විමුක්තිය අයිති ඔයාට. මෙච්චර පුතෙක් හදලා මං ඔය බැල්ලියන්ට දරුවව දෙනවද? අල්ලා උන් දෙනින් ගියේ මේ කතාව ආසයිනීම තේරුමක් නැති නිසායි. ඇයි බීම එකක් රැගෙන උඩට ගියේ විමුක්තිය බලන්නේ? පුංචි මහත්තයා. අල්ලාගේ වීපත් මුණ දෙක විමුක්තිර පුදුම සිතුනි. අල්ලා බීමේක මෙයසේ මත තබා යලි දුවගොස් දොරින් එබී පහළද බලා දුවගේ නිමිති විමුක්තිගේ අතක් අල්ලා ගත්තායි. අනි රත්තරම් පුංචි මහත්තයෝ අද රෑ යනවාම නේද? ඔව් අල්ලක්කි. යන ගමන නම් රත්තරන් නොයා ඉන්න එපා. ඇයි අල්ලක්කි මේ කලබල වෙලා? දෙයක් නිසා කියන්නේ අරකි ඇවිත්. මට විස්තර කීකේ ඉන්න වෙලාවක් නෑ. පුළුවන් ඉක්මනට එයාපෝට් යන්න. යනවා අල්ලක්කි. අන්නා මොහොතකට විමුක්තියෝ සිපගත්තාය. තුන්රන් සරණයි දේවි පිහිටයි. දුප්පත් කෙල්ල වා එනකන් ඉන්නවා. ඒක අමතක කරන්න මෙපා. මේ වල් නම් බඳින්න මෙපා. අන්නා මෙසේ හදස්සේ කියන්නේ ඇයිද? විමුක්තිය පවා සිතා ගන්නට අමාරුය. මගේ බෑග් එක කොහොම හරි වාහනයට දාන්න. මං දාන්නම් මහත්තයෝ.
ගිහින් ධනෙයටවත් කතා කරන්න. මං විස්තර කියන්නම්. මංජුල උඩරේන හන ඇසෙන්නට විය. ඇහෙත්‍යය පැලඳ ඉන්න උස් පහන් වල සද්ද ඇසේ. තුන්වන් සර්ණයි මයි යන්නම්. අන්නා තවතරක් විමුද කිහිස සිප පහලට ආවායි. මගදී ඇයට මංජුල මොන ගැසුනේ. මංජුලට අල්ලාගේ මුනේ බැල්ම එච්චර ඇල්ුවේ නැත. මේ ගෙදරන රහස් ගාවා. මංජුල උඩට ගියේ ඇසේ සිතමිනි. මට මුගේ කවුරුවත් ඇඩක් නැහැ. මා ගෑණි හිතන් ඉන්නේ යාගේ පුතාව නලවන්න එනවා කියලා. බැන්දට පස්සේ අර හිඟන ගෑණි එන තරමට හොඳයි. එතකොට දික්කසාදි ගන්නෙ මිනිහ අනාචාරය හැසිරුණා කියලා. මංජුලා විමුක්තිගේ කාමරේට ගොඩුවේ එලෙස සිතමිනි. ආ මංජු ඉඳ ගන්න. විමුක්ති මංජුලාගේ පැමිණීමේ කතකට අපේක්ෂා කළේ. මේ තීරණය ගන්නට හිත සෞතු වෙන තරමට හොඳේ. විමුක්තිගේ මොණේ කිසිම හැඟීමක් තිබ්බේ නැද්ද? පාරේ දවාශා කියු දේවල් සමග මංජුලා විමුක්තිගේ මේ මූණ සංසන්දනය කළාය. දෙන්නගේ ලව් එක තදර ගිහින් තිනවා. මියත් මෙහි මූඩ් ගහලා ඉන්නේ ඒකයි. හෙටින් පස්සේ ගෑනු 10ක් එක ගියන් මට මොකද? මංජුලා සිතේ යටිතල සපමිනි. හර්ණා විමුක්ති අය ඉන්න ඕන මාව බලන්න. මුදුම මනමාලේ. හෙට බඳින්න මනමාලේ කින්නවද නැන්ද කියලාත් බලන්න. විමුක්ති අසරණ ලෙස මංජුලා දෙස බලා සිනාසුනේ. මංජු කවදාරි කියන්නේපා මං තේරුම් කරන්න උත්සාහ කළේ නෑ කියලා. තේරුණාද? මේ මොනාද මේ කියනේවා? මට තේරෙන්නේ නෑ. අපි ගොඩක් දෙනෙන්ට ගොඩක් දේවල් තේරුම් යනකොට කල් යනවා මංජු. පිස්සු කියවන්න නැතුව කියන්න ඔක්කොම රෙඩිද කියලා? ඔව් ඔක්කොම රෙඩි. මං විතරක් නැතුව. විමුතේ කිව්වේ සිතෙනේ. මිනිහාගේ කතාව නම් මට එච්චර ඇල්ලුවේ නෑ. මංජුලා කකුලක් පිට කකුලක් දමාගෙන ඇඳ ඉඳගෙන මේ සිතුවයි. මොකද තාම ෂේව් එකක්වත් අරන්නේ නැත්තේ. ඊටද විමුති සිනාසුනේ. ඔහු යමක් කියන්නට මෙන් ඇඳාසලුව පුටුවකට බර විය. මංජු විමුති කතා කළේ දිග හුස්මක් ගෙනේ. ඒ හුස්ම මංජුලාට සිතුනේ කුණාටුවක් වෙනියයි කියයි. මංජු ගොඩක් අය ආශ්‍රය කළා නම් එයාලට මොනවද කිව්වේ? විමුක්ති ඇස් දෙස බලා ඇසු මේ ප්‍රශ්නේ මංජුලා තැති ගත්තාය. විමුක්ති උන්නේ ඇගේ දෑස් ළඟම නිසා ඇයට දෑස් සංගා ගන්නටවත් තැනක් නොවේ. මම කවුරු ආශ්‍රය කරන්නද? විමුක්ති අයියා මොනාද මේ කියන්නේ? ඇයි මංජු අවංකවම කතා කරන්නේ නැත්තේ? අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙනවමයි කියමු. ඊට කලින් හොඳ යාළුවවත් වෙන්න එපැයි. මු ඒ පාර මොන පොටකටද එන්න හදන්නේ? අනේ දෙයනේ හිතා ගන්නවත් බෑ. මංජුලා සිතේ ඇවිලෙමිනි. මං අහංකම තමා කතා කරන්නේ. ඔයා හොඳ ළමෙක් නෙමේ මංජු. මං හිතුව අඩුම ගානේ අදවත්. මෙහෙම ඔළුව අවුල් කරන්න එපා විමුති අයියා. හිට අපි මැරි කරන දෙන්නනේ. විමුති සිනාසුනා මිසක කිසිවක් කිවේ නැත. හොඳයි අපි එහෙනම් පස්සේ කතා කරමු. මංජු දැන් ගෙදර ගිහිල්ලා රෙස් කරන්න. විමුති කිවේ හැඟීමකින් තොරව. මංජුලා මොහොතක් ඔහුට පිටුපා සිටින විමුති දෙස බලා හිඳ නැගිට ඔහු වැළඳ ගත්තාය. I love you. උඹ ඔය කිව්වේ වචන තුනේ තේරුමවත් දන්නේ නැහැ මංජු. විමුති සිතින් කිවේ.